මහවැලි අධිකාරියෙන් දීර්ඝකාලීනව බදු පදනමට ලබාගත් මඩකලපුවේ ඉඩමක මෙම විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබෙන්නේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතාගේ මූලිකත්වයෙන්. එහෙත් මෙම විශ්වවිද්‍යාලයේ ශරියා ඉගැන්වීම සහ අන්තවාදී ජාතිවාදී ස්වරූප පිළිබඳ වාර්තා වීමත් සමග ඒ පිළිබඳ සමාජයේ පුළුල් කතිකාවක් ඇති වුණේ අන්තවාදීන් පිරිසක් පසුගිය වසරේ පාස්කුරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්. මේ නිසා පසුගිය ජනාධිපතිවරණයේදී මඩකලපුව බැටික්ලෝ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් ඇති වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතනහිමි ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඒ සඳහා මූලිකත්වයේ ගත්තා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුවත් එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බැටික්ලෝ විශ්වවිද්‍යාලයේ මෙන් තවත් විශ්වවිද්‍යාලයක් බෙරුවල ප්‍රදේශයේ ඇති බවට සමස්ත ලංකා ජමේතුල් උලමා සංවිධානයේ සමාජික මොහමඩ් තාසීම් මෞලවීවරයා හෙළිදරව් කළේ පසුගිය අඟහරුවාදායි. එමෙන්ම ඔහු ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මෙරට මද්‍රාසා පාසල් 215ක් තිබෙන බවද අනාවරණය කළා. මද්‍රාසා පාසල් මෙන්ම බැටික්ලෝ විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් එවක ආණ්ඩුවට එරෙහි වූ වත්මන් ආණ්ඩුවට සහය වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතනහිමි දරන්නේ මෙවන් මතයක්. මේක හොඳටම අනාවරණය වෙන්නේ මේ විශ්වවිද්‍යාලට මුදල් දීපු කීප දෙනෙක්ම අද සෞදි අරාබියවත් නැහැ. එතකොට අපි මුදල් ලබාගත් ආකාරය, ලබාගත් ආයතනය, මුදල් වීදම් කළේ කෙලෙසද, මේ සියලුම කාරණා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අපි ඒ කාලේ FCID එකට ලබා දුන්නා. ඊට පස්සේ FCID එක නැවතුණාට පස්සේ මේ ආණ්ඩුව ආවට පස්සේ අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට වෙනවම ගියා. ඒ කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගිහිල්ලා අපි ගෝ මේ නඩුවට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. ඇයි මේ නඩුව අහන්නේ නැත්තේ කියලා. ඒ පාරකෝ ඉක්මනින් මේ කටයුත්ත කරනවා කියලා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නැත්නම් CID එක බාරගත්. දැන් ආයි සහරාන්ගේ බෝම්බයක් පුපුරනකන් අපි බලාගෙන ඉන්නවා කියලා තමයි අපට අහන්න තියෙන්නේ. අපට පේනවා මේ ඉස්ලාම් මූලධර්ම වාදය කියන්නේ මේ ඔක්කොම එකට සම්බන්ධ නැහැ. ශාපි ශාබ්දීන් සිංහල ජාති වඳ කිරීමේ ව්‍යාපෘති කරනවා. තවත් කට්ටියක් විශ්වවිද්‍යාල හදලා ඔළුව සුද්ධ කරනවා. ඉතින් අපට පේන්නේ බෝම්බ කරුව සහරාන් විතරයි. ඉතින් ඇත්ත කතන්දරේ තමයි ඔහු කවුද දෙතෙන්ට යොමු කළේ? යොමු කරන්නේ මතවාද. මතවාද හදන්නේ කවුද? ගුරුවරු. ඒගොල්ල බොහොම සිල්වත් වගේ පේන්නේ. මහාචාර්යවරු, උගත්තු ඒගොල්ල තමයි මේ මතවාදී හදන්නේ. ඒතකොට සහරාන්ලා දහස් ගණනක් බිහි කරන්නේ මේ මතවාද වලින්. ඉතින් දැනට මේ විශ්වවිද්‍යාලය හදලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම සහරාන්ලා බිහි කරන ෆැක්ටරියක් මේක. අපි එක බොහොම පැහැදිලිව කිව්වා. මිනිස්සුන්ට දැනලා තියෙනවා අපි දේශපාලන දඩයම් කරනවා මිසක් අවශ්‍යයට දඬුවම් කරන්නේ නැහැ කියලා. ඉතින් මං හිතන්නේ මේ මිනිස්සු තුල ගොඩනැගෙන අවිශ්වාසය අපි තුරන් කරන්නට ඕන. තුරන් කරලා මේ හොරු ඉන්නව නම් හොරුන්ට දඬුවම් දෙන්න ඕන. විශේෂයෙන්ම රටේ ලොකු ජාති ගණතුලක් තියෙනවා. බේරුවල තවත් විශේෂ තැන්වල මෙවැනි විශ්වවිද්‍යාල ආයතන ගොඩක් ගැන වාර්තා වෙනවා. ඉතින් මේ හැම එකක් ගැනම ආණ්ඩුවට පුළුවන් බුද්ධියන්සිය යොදවලා සොයා බලන්න. සොයා බලලා මේ ගැන තීන්දුවක් ගන්න. අදාළ විශ්වවිද්‍යාල සහ මද්රාසා පාසල් සම්බන්ධයෙන් අප අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් විමසුවත් ඊට පිළිතුරු දීම ඔවුන් ප්‍රතික්ෂේප කළා.